අදත්තම් මේ එකතුවෙන්නේ ටියෂන් ඩෝ එල්ගේ වෙබ බඩවිියත්ත එක්ක ඔගොල්ලොත් එක් නාට්‍ය හා රඟ කලාව අටමන ශ්‍රීණයේදූ දරුවන්ට වගේම නමවනි ශ්‍රේණයේදූ දරුවන්ටත් ගොල්ලන්ගේ සිද්ධාන්තවලට අදාළ වෙන පාඩම්මාලා ව එක් පාඩමකට සම්බන්ධ වෙන්ඩයි. තින් අද අපි ඉගෙන ගණඩ යන්න ොන්ට පේනවටි රූපනය කියන පාඩමට අයත් වෙන ප්‍රධහන කොටස්තුනක් අබිරප ෂනික නිරූපනය සහ චරිත නිරූපණය කියන්න පාඩම් තුන පිළිබඳව යම් සාකච්ඡාවකට යොමුුවෙන්ඩයි. ඉතිං පුතේ පුතාලා මේ පාඩම අපිට ගොඩක් තියන්නේ ප්‍රායෝගික අභ්‍යාස කරන්න තියෙන්නේ. නමුත් මේවා පිළිබඳවාපි යම් මාකාරයක සිද්ධාන්තමය කොටස්කීපයක් සාකච්ඡා කිරීමට අවශ්‍ය වෙන. ඉති මේ ඔස්ේ ගොලන්ට පුළුවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ආශත්‍රීත දර්ශන ඉ කිය ජාවනිකා ඉළඟට අට්‍ය දර්ශන නරබන්්ඩ ගොලන්ට අවස්ථාවතියවා ගල්ලන්ගේ මේ YouTubeු උ් එක තියෙනවා ගොඩක් මේවා ටයි් කරොත් උගොලන්ට බලන්න්න ළුවන් ඒවගේම මේ පාඩමට අදාළ වෙන වීඩියෝ මම ඔගොල්ලන්ට ඒ ැතිනු. තකොට ගොලන්ට ඒවා නරම්ඹල තවත්්‍යයනෙ කරලා දෙන ප්‍රශ්නවලට උතරලියන්ඩ හැකියාව තියනෝ. ඉතින් පුතේදතුුවේ අපි සාකච්ඡා කරම මුලින්ම අබිරෝපනය කියන්නේ මොකක්ද කියලා. හොඳයි අමම ඔගොල්ලන්ට එක පැහදිලි කරඩ යන්නේ යම් චායාරූප කීපයක් නරබල ේ ඔගොල්ලන්ට පුළුවන් වීඩියෝ නරම්බලම් ගැන ඩියෝ එක වශෙන් නරමන්නත් පුළුවන් පාඩමට ගොඩක් දාළවෙන කරුණු එකතු කරලා ම ජායරූපක කීපයක්ග නල තියෙනවා ඒ ආශ්‍රයෙන් අපිට මේක සාකච්ඡාව මෙහෙවන්න පුළුවන්. හොඳයි අබිරූපණය සම්බන්ධයෙන් අපි ඉගෙනගන්නකොට දැ උගල්ල ගොඩක් කලාවට අභිරූපනය කියලකිව් හාම කොඩක්හය ීතනවා මේ කතානකොර රඟපාන දෙයක් කියලා. ඇත්තරම අභිරූපණය කියන්නේ මොකක්ද. අභිරූපනය කියන්නේ වාචික අබිනයෙන් තෝරව කියන්නේ අපි හඩ පාවිච්චි කරන්නේ නැතිව අපේ ආංගික අභිනය කියන්නේ අංග ප්‍රත්‍යංග උපාංගකන ශරීරයේ ප්‍රධාන කොටස් තුන පාවිච්චි කරලා යම් කිසි නාට්‍යෝචිත ප්‍රකාශනයක්. සාත්තිිකිනය මගින් ආගික අභිනය මගින් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීම කලාව තමයි අප අභිරූපනය කියලා කියන්නේ. එතකොට මේක තින මූලිකම දේ තමයි වාචිකභිනය පාවිච්චි කරන්නේ නෑ. ඒ වගේමදිකා අවකාශය භාවිතා කිරීමේදී, කිසිදු වේදිකා පසුත උපකරණයක් පාවිච්චි කරන්නේ නැහැ. මූලික වශයෙන්ගත්තාම කිසිදු වේදිකා පසුතලයක් භාවිතා කරන්නේ නැහැ. හැබැයි කාලයක් එක්ක රූපණය අභිරූපණය කියනෙ එකත් වෙනස් වෙලාත් ගිහින් තියෙන නිසා යම්යම් අවස්ථාවන් වලදී, යම් යම් ශිල්පීන්, ඉතාම සොළු උපකරණයක් වගේ දෙයක් අංග භාණ්ඩයක් පාවිච්චිරන අවස්ථාපි දැකළ තියෙනෝ. නමුත් ඇත්තටම අභිරූපනයේදි කරන්නේ නළුවාගේ ශරීරය ඉතාම විශිෂ්ට විදිට මෙවලමක් විදිට පාවිච්චි කරන අබිරූපනේති.ඒයන්නේ ඔහුට පුළුවන් අභිරූපනයේදි වචන පාවිච්චි කරන්නේ නැතිව තමන්ගේ ශරීරයේතියන අංගෝපාංග සහ, මුහුණේ භාව ප්‍රකාශනයන් වල තියෙන විශිෂ්ටත්වය මතුකරගෙන ඒ බාණ්ඩ උපකරණ පසුතලය මවන්ඩ. අන්න ඒක තමයි අභිරූපණය තියෙන විශිෂ්ටත්වය. සහ විශේෂත්වය. කිසිතු බහණ්ඩයක් පාවිච්චි කරන්නේ නැතිව ඒ බාණ්ඩයේ තියෙන හැඩය ප්‍රමාණය, බර තමන්ගේ ශරීරූපාංගවලින් පෙන්ඩුම් කිරීම තමයි අභිරූපනයේදී විශේෂ වෙන්නේ. ඉතිංන් පුතේදඒ. අපි බලමු කොහොමද මේ කරන්නේ කෙලා තර අභිරූපණ ශිල්පියෙක් සාමාන්‍ය ශිල්පයෙක් වගේ හැසිරන්නේ නෑ. ඔවන් තියෙනවා විශේෂ ශිල්පෝක පක්‍රම ගණනාවක්. ඇවිදීමේදී ඉළඟට අතපය හැසිරවීමේදී දිවීමේදී පැනීමේදී. එකල්ු අපේ ස්වභාවික චලනය යම්මාකාරයක තාක්ෂණික ක්‍රමවේදයක් විදිර පාවිච්චි කල්ලා. ඒට ආවේනික රූපණ ශෛලියක් ගොඩ නගනෝ. ඉතිං ඒක නිසා අභිරූපණය නිකම් නිකං කතානොකර ඇ්කරනවා කියන අර්ථයෙන් අපිට ගණ්ඩ බෑ. ඒ සුදුසු නැහැ අපි මේක ගැඹුරින් හදාරන්න නිසා. මම කැමතියගුලන්ට පැහැදිලි කරන්න පුතේ දේ. අභිරූපණය කියලා කියන්නේ අනුකරණයට අපේ නාට්‍යා නාට්ටි කලාවේ ආරම්භයට ගමන් කරන දෙයක්. අනුකරණයනි අපේ නාටිකලාවේ ආරම්භය ඇති කරන්න බලපෑවෙනේද මනුෂ්‍යයාගේ සහජ හැකියාවක් තමයි අනුකරණය කියලා කියන්නේ. අනුකරණය කියලා කියන්නේ කරපු දෙයක් දැකපු දෙයක් නැවත කරල පෙන්වනවා කියන එක. ඉතිං එතකොට මේක තමයි අභිරූපනයේදිීත් මූලික පතනම වෙන්නේ. ඉතින්බේ අනුකරණය කියන එක රඟපෑමේදී එක රූපනයේදී, පාවිච්චි කරන ආකාර තුනක් තියෙනවා අන්න ඒක තමයි අපේ මේ පාඩමේ තියන අපි අධ්‍යයනය කරන්න ඕනෙ කාරණාව. ඒ රූපනය කියන කොටස් තුන අභිරූපනේ ෂනික නිරූපණය සහ චරිත නිරූපණය වශයෙන් වෙන් කරලා තියෙන්නේ මේ තුනේ තියනවා පැහැදිලි වෙනසක්. අභිරූපනයේදී පාවිච් එකම එකම චරිතය එකම අවස්ථාව එකම සිද්ධිය වඩ පුළුවන් අභිරූපණය කරල පෙන්මනකොට යුදාගන්න ශිල්පක්‍රමය වෙනස් ෂනික නිරූපනයේදීත් වෙනස් චරිත නිරූපනයේදිීත් වෙනස්. එතකොට මෙන්න මේකේ වෙනස්කම පිළිබඳව අපි දැනගණඩන. ඇත්තරම අපි මේ හා සම්බන්ධතිය සම්බන්ධව තියන උදාහරණයන් අපි නරබණ්ඕනේ. මොකද නාට්‍ය හා රඟ කලාව කියලා කියන්නේ. සජීවීව මේ වේදිකානාට්‍ය රූපණය නැරඹීමෙන් සාක්ෂාත් කරගන්න ඕන විෂයක්ක් එහමතුක පොතේ ලල හවදාවත් අත්දැකීමක් ලබන්්ඩ බෑ එක නිසා පුතාල පුළුවන් තරන් උලට අන්තර්ජාරය පරිහරණය කරලා මේවා පිළිබඳ වීඩියෝ නරබණඩ පුළුවන්. ඉතිං ඔන්න අබිරූපනය කියනෙක් ැිසාකච්චා කරමින් ඉන්න මං කැමතියෝගලන්ට. තුරක් හිපයක් දකින්න සලස්වන් පේනවද නැ පුතාල මේ වදහා සියුම් විදිහට ගොලන් නරබෝත්නේවා දැක්කෝත් මේ අිරූපණ ශිල්පියයාගේ ස්වරූපය ර මංකිව රූපනයේදී එයා හය පාවිච්චි කරණනාාකාරය වෙනස්. එකයන්නේ එයාගේ ශරීරයේ තියන අත්තයන්ද විශේෂයෙන්ම අබිරූපනයේදී නළුවාගේ අතපයවලට වැඩිය කඳේ නම්්‍යතාවේ කෙනෙ ඉතාම වැදගත් කියලා විවිධ අබිරූපණය පිළිබඳව විධ පර්යේෂණ කරපු විද්වතුන් පවසනවා. මේ අබිරූපණ කලා ගොඩක් ඇතට දිව යනවා. අනුකරණය. ග අයිතිහාසික මානවයා අපි ගල්ලුගයේ ජීපත් එච්ඡාය අනුකරණය කරපු තැන ඉඳලා මේක වෙනස්වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා අද අපි දකින අබිරූපන කලාවදක්වා මේක ව්‍යප්ත වෙලා තියෙනු. ඇතකොට එක්කේ කාලයන් වලදී අබිරූපණය කරපු ශිල්පීන් ඒකට එකතු කරල තියෙනවාඒ කාලාලයන් වලදිී එක එක දේවල්. එකඇන්නේ ශරීරයේ පාවිච්චිකරීමේ තාක්ෂණය වෙනස් කරගෙන තියනෙනු. එතකොට අප නීති වශයෙන් අපිට මේ ගන නීති වශෙන්ආ මේක මෙහෙමයි කියලා අපට පිළිගන්නට බැහැ කාලයත් එක්ක අභිරූපනය වෙනස් වෙලා ගිහින් තියනකා අපි ිගන්න ින්තවෙනවා අඇතකොට මකිව මේකේ මේ අත්තපය පාවිච්චි කර එක විත රක් නෙමෙයි කදේ නම්්‍යතාවේ එකරි දැන් අපි දන්නවානේ ශරීරයේ අං ප්‍රත්‍යයංග උපාග කියලා ප්‍රධාන කොටස් තුනක් තියනෝ කියලා හිස්ස කඳ ගාත්‍ර කියලාපි කියන්නන්නේ නේද. ත හිස්සහඳ ගාත්‍රවලින් මේ කඳ කියන එකේ තියෙන නම්මතාවය හරිම වැදගත් අභිරූපනයට. දැන්වාල්ට පේනෝද මේ ශිල්පියගේහඳේ තියෙන වෙනස්කම් මේයාගේ හැඩය මෙයාදැ මේ තමයි මාශල් මාශෝ කියන අබිරූපන ශිල්පිය විශිෂ්ඨතම අබිරූපන ශිල්පිය දැනට ලෝකෙඉන්න එතකොට මේ ශිල්පියා යාගේ කන්ද තියලතියෙන්න බලන්න කිසි එයා කනුවකටක් බර වෙලාඉන්නේ. ඒ කනුවකට බරවීමේදී යාගේ ශරීරයේ හැඩය. කොච්චර නම් ශීලීද කියලා. තර බලන් දෙයක් කකුල මෙතර තියාගෙන ඉන්න විදිහ. දනිස් දෙක නැවිල තියන විදිිය ඉළඟටයාගේ ඉනගාාවන් නැවිලතියන විදි මෙන්න මේවාගේ අපට සිද්ධ වෙනවා අබිරූපනයේදී ශරීරයේ නම්්‍යතාවේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්න. ඉතිං නළුවාගේ ශරීරය තමයි භහෂාවනාට්‍යි පිට පත ප්‍රේක්ෂකයා වෙත ඉදිරියට ගෙන යන්න නේද. එතකොට, පිට මේ ශරීර භාෂාව කියන එක හොඳින් පවත්වගන්න නං ශරීරයේ නම්්‍යතාවේ පවත්වා ගැනීම ඉතාම වැදගත්. ඒ අතරනුත් අබිරූපන ශිල්පියෙක් කියල කියන්නේ. ශරීරය ඕනම පැත්තකට හරවන්න පුළුවන් තරංයාගේ ශරීරයේ ශික්‍ෂණය ගොඩනාගා ගන්න කෙනෙක්. ඒකටයා විවිධ අභ්‍යසවල නිරතවැඩ ඕනේ කොටින්ම කිවොත් ආහාර පාලනයකිරීමට පවා යම ඩ ඕන මොද මේක චීරය බරවුණොත් එයාට ඒ අබිරූපන ශිල්පයේ තියෙන නියම උත්තේජනය යාකි ශරීරීන් මතු කරගන්නට බෑ. බලන්න දැන් මෙතන තියෙන්නේ ජනේලෙක වීදුරුවක් පල් එහාට ගන්න මොහොතක්. ීඩියෝ බලන්නකොට පුතාලට හොඳදකිින්න්න පුළුවන් එක නිසා පින්තූරය මම ගත්තේ ගලන්ට වඩාත්න එක පැහැදිලි කරන්න මේ මේ එතකොට මේ අදදකේ තියෙන සම බරතාවේ. අභිරූපන ශිල්පේදී ඇගිලි වල තියර නම් මෙතාවේ දැන් එන්න මෙන්න මේ ඇගිලි දෙක පුතාර පේන මේ ඇගිලි දෙක මෙන්න මේ ඇංගිලි දෙකේ හරිම රිජු තියෙන් ඕනේ මේක මත තමයි හැඩයි අපට ගන්න පුළුවන්න්නේ. මේක එකළඟට යන්න ඕනේ ඉතින් මේක මූලික මභ්‍යාසය අබිරූපණයන්නේකයි අපි ඒ කරන්නේ ඇත්තරම මේ පුතාලක මේ කරන්න අමාරු නිසා භිත්්‍යයක් ගාවට කියල්ල බත්තිියය තියන ඒ අපි කියන්නේ බොහොම ශාප්නස් එකොට මේක තය තමයි මේ අභ්‍යාසය අපි පලක්්ටිස් කරන්න මේක තමයි මුල්මභ්‍යාසය. ඉති මේ වගේ අභ්‍යාස ගණනාවක් ප්‍රගුණ කරන්න ටෝන අබිරූපන ශිල්පියෙක් වශයෙන් කෙනෙක් ඉදිරිඉලියට එනවනක්. එතකොට මෙතන තිෙනවා බලන්ඩ මේ මේ දර්ශනය නම්බන් ගත්තේ මේ සියුම් විදිහට මේ භාවයන් මේ අත්වලින් මතු කරගන්න ඇටි පුතාලට පෙන්වඩ. ඉතාම සියුම් ඒ වගේම බලන්ඩ එයා ඒ අධික ඉදිරියට ගන්න කොට එයාගේ මුහුණේ තියන අවධානය. හරිම වැදගත්. මෙ හැම දර්ශනයකදම මේ නළුවාගේ මුහුණේ තියෙන අවධානය භාව ප්‍රකාශනය ඉතාම වැතගත්. මොකොද නළුවා කිසිම වෙලාව කගබිරූපනේ දි කිසිම බහණ්ඩයක් උපකරණයක් පාවිචි කරන්නෑ. දැන් උගොල්ලන්ට පුළුවන් පුතේ මේක අභ්‍යාසයක් විදිහට කරඩ පුතාල බැලුමක් ගණ්ඩෝනේ. බැලුමක් කරගෙන, දැන් පුතාල බැලුම පුම්බන්ඩ දැන් වාල හරි ආසායින මේ පොඩිපුඩි ලස්සන මේ වගේ දේවල්වලට ඔයාල බැලුම අරගෙන. සල්ලාම බැලුම අපි පපුම් බ් ඉස්ල්ලා ඒ හොට ඇදලා නේ ැලුම්කාර මෙ මැදල හොඳ පුර කරලතමයි පුූම්බ්ඩ පටන් ගන්නේ. පුතාල ඉසල්ලාම මේක කරනකොට බැලුම අල්ලන විදිහ හරිද ඉලඟට බැලුම රත් අදින විදි. අදිනකොට දක්වන අපි ශක්තිය ඒකට යොදන ශක්තිය එතකොට ඒ ශක්තිය යෙදවීමේ දී අතින් ඇදීමේදී ඇගිල්ලිහොයි විදිහටද තියෙන්නේ. ඇගිලිවල හැඩය කොයි වගේද කිනීම මර්තක තියාගණ්ඩෝනේ. මොකොද අප ඊලකටි බැලුම්බෝලේ පුම්මණයන්නේ බැලුමක් නැතුවයි අන්න එක නිසා ඒවා හොඳට මතක දියාගන්න ඕන ඉළඟට අපියේ බැලුම අතට අරගෙන ඒක පුම්මණ විදිහ අපි ඒ ඇත්තරම බැලුම අරගෙන ැලුම කටේ දයාගෙන බැලුමට හුස්ම අපිටේ කියන්නේ හුස්මකට යවන විදිහ ඉළකට බැලුමයිෙන් හස්ම ැ හුස්මේ ැලුම පිරණකොට මේක ප්‍රමාණය වැඩිවෙන එක පුතාල බැලුමක් එක්ක අ්‍යස කරලා බලන්ඕෝන මුලින්ම. ඊට පස්සේ ඔගොල්ලන්ට පුළුවන් මේ බැලුම සම්පූර්ණයම අයිං කරල දාලා අර මතකතියාගත්තු චලනයන් ඒ බර හැඩය අනුකරණය කරන්න. තෙරනනාද දැන් අපි පාලස් පාසලේද පන්ති කාමරේද. අපි දරුවන්ට න බැලු ර ෙන්ට පුතේ කියලා ඉට පස අපි කරන්න බැලු ගල තනීමම පුම්බන්න්නදෙනවා. ඉට පසක මතකතියාගෙන බැලුම අයින් කරලා. ඒ බැලුම අමයිමින්ං වලින් හම නැත්තං අබිරූපනෙ. තකොට අබිරූපණයටට කියන්න ඉංග්‍රීසි භාෂාවෙන් මයිමින් කියලා. පුතාලට පුළුවන් අන්තර්ජාලය පරිහරණය කරන ගොටේ වචන ටයි් කරලා ඒ ඔස්සේ මේව පිළිපඳ තව ගැබුරින් අධ්‍යයනය කරන්න. ඉතිං එතකොට මේ තියන එලිමහනේ සිදු කරන එක් තරා අරංගන ්‍රමය අවස්ථාවක්. දැම් බලන්ඩ මෙතරන තියෙනවාමේ ශිල්පියයාගේ තොප්ිය. එතපියආ පවිච්ික අවතක් තිනවා ඉදිරිදම පෙන්වන්න මේ තියනය වාලි එකක් වාදනය කරනවා. එතන බලන්න යා වාලල්න්නේ එකේ දැන් අපි වල් එකක් තියාගන්න කොටඒ වයිල් එක බරයි නේද. එක තියාගන්න හැඩයක් තියනවා. එක තියාගන්න මෙත්තන නේද. තිගන්න මෙතන් අපි තහද කරනවාකොට ඒ ස්ොරූපය තමයි අපිට මේ පින්තූරෙන් දකින්න පුළුවන් වෙන්නේ. හොඳයි තැන් මේ චායාරූප හතරක්නපුතාලට පේෙනවනේ දැන් මේකේ බලන්න ශිල්පයා තමන්ගේ මුහුණේ සාත්‍රි කාබිනය ඉදිරිපත් කරන ආකාරය. බලන්ඩ නේද. පුතාරට පිහිතෙන්න්නේ මේ මොනමගේ බහ ප්‍රකාශණයක් කියද. ඔන්න මම හිතනවා මේක සතුටු දායක අවස්ථාවක් නිරූපණය කරනවයි කියලා. ඉළඟට බලන්ද මෙතන තියෙන්නම කත්ත. හම වේදනාබර ප්‍රකාශනයක් නේද. එතකොට අපි සාත්‍රික අභිනය කියලා කියන්න පුතේ අපේ හදවතේ තියන අපේ හදවතට ැ අප මනසට දැනෙන මනෝභාවයන් හැඟීම්. මුළු ශරීරයම පාවිච්චි කරලා යම් ප්‍රකාශනයක් ඉදිරිපත් කරන එක. එතකොට මනෝභාවයන් මුළු ශරීරීම පාවිච්චි කරලා ඉදිරිපත්කරන එකට අපි කියනවා සාත්තිිකා අපිටේ කියලා. එතකොට මේ පේනවද මේ ශිල්පිය, මේක මාර්ශල් මාර්ශෝග්‍ය තියන ඉතාම ජනප්‍රිය අවස්ථාවක් වෙස්මුහුණු කඩයකට ගිහිල්ල ඔහු වෙස්මුහුණු තෝරලා මුහුණට දාගන්නකොට ඒ වෙස්මුහුණේ හැඩය ඔහු ලස්සනට මුහුණෙන් ඉදිරිපත් කරනවා. එතකොට ඒ වීඩියෝ ගොල්ලට අන්තර්ජාලීක් නරබන්නට පුළුවන් ඒ. ඒ චායාරූප කේපයක් තමයි මංම මේ පහැදිලි කරන්න ගිෙනාවේ. පලන්ඩ අභිරූපන ශිල්පියයාගේ අංගරච්චනය වෙනසක්තියෙනවා. ඔහු පාවිච්චි කරන ඇඳම් ආයත්තම්වල වෙනසක් තියනවා. ඒක හරි වැැදගත්වෙනවා අබිරූපන ශිල්පයේ අන්‍යතාවය එක හඳුනාගන්න අපිට පොඩි රුකුලක් සපයනවා. ඉතින් බලන්න සාමාන්‍යෙන් අභිරූපණයක්ට අංගරච්චනය කරනකොට මුහුණ තනි සුදු වර්ණයක් අපි ගල්වනවා. සුදු වර්ණාලීප. ඒ සුදු වර්ණා ලේප වලින් අපිට පුළුවන් වෙනවා අපේ තියෙන සාමාන්‍ය ඇහි බබ එකවාහලා අභිරූපන ශිල්පිය වඩාත් උද්්‍රීපනය කරපු ඇහි බඹ දෙක් ඔහුට තියෙන්නේ බලන්න ඉතාම හොඳින් උද්්‍රීපනය කරපු ඇහි බබ දෙකක්. එතකොට අපේ ස්වභාවික අහි බැමට වඩා චුටක් ඉහලින් එක ඉටඩාත් දීප්තිමත් තමයි මනත්තන් ඒ එකටික් ලොකුවොට තමයි අපි අංගරචනය කිරීමේ දී ොදාගන්නේ ඉළඟට බලන්න ඇස් දෙකේ තියෙන හැඩය ඒක ප්‍රමාණේයටිකක් විශාල කරල පෙන්වන්න පුළුවන් වෙන විදිහට ඇස් වටා කලුුවර්ණය ආලේප කරලා තියෙනවා ඉතිං මේක ඉලකට තොල් දෙකේ රතුපාට තමයි යාලේප කරන්නේ ඉරි මේක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්වන්ඩ පුළුවක්. පුතාල මේ මෑත ගඩක් ජනප්‍රය වෙච් චිත්‍රපටයක් තමයි ජෝකර් කෙර චිත්‍රපටිය. පුතාල ධර්මල තර සමාරමවිටිතකොට මේ චිත්‍රපටියේදී බලන්ඩ ඒ වර්ණ කිහිපයක් පාවිච්චි කරනවා. මේ අංගරචනයම අමයිමංවදීන්ටන් අිරූපනදි පාවිච්චිරන අංගරචනයම තවටික් වර්ධනය කරලාති නවා. එතුොට ඒකෙ රතුපාට එළඟට අපි කියන්න පීකොප් ල කියල ඒ වර්ණය, පාවිච්චි කරලා මේකේ හැඩයහ තවටිකක් දියුණු කලා තියෙනවා ඉතිං ඒක වෙනස් වුවට කමක් නැහැ. මකද කාලයක්ත් එක් කලාව කියන එක ස්වරූපය වැඩි දියුණු වෙනවාස්වරූපයන් වෙනස් වෙනවා ඒකට අපි අනුකත වෙන්න සිද්ධ වෙනවා අපිිය අධ්‍යනය කරන්න ඕන මේක විතරක් වෙන්න ඕනෙ මේක මෙහමයි වෙන්න ඕනෙ කෙළලා නීතියක් කලාවතුළු නෑ එකයි කලාව නිිනිස්සුන්ට මේ තරන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න බලන්න මේ අබිරූපණ ශිල්පේදී මංකිව්වානේ ඇවිදින්න විදිහ කතා කරන විදිහ යන එන විදිහ ඉළඟට වැටෙන හැටි හේත්තුවෙන හැටි මේ සියලුම අපි සා ධෛනික ජීවිතයේදී අපි පාවිච්චිරන ක්‍රියවන් යම් ආකාරයකට වෙනත් හැඩයක්. ඒ තුළට දීල තමයි අභිරූපන ශිල්පියෙක් ඉදිරිපත් කරන්නේ. එත්තකොට ඒක සාමාන්‍ය රූපනයකට වඩා වෙනස්. සාමාන්‍ය රූපණයකට වඩා වෙනස්. ඒක තමයි අබිරූපන ශිල්ප ධර්මතාවයකෙට ශිල්පෝ උතාක්ෂණය කෙලා කියන්නේ. ඒක ඉගනගන්නේ නැතුව අපි කතා නැතුව කතා කරන්න නැතුව නිකං චාලනයක් ඉදිරිපත් කරා කියලා එක අිරූපණයක් වෙන්නේ නෑ. ඒ හින්ද කතා කරන්න නැතුව කර රංගන අිරපනය කියන්නේ කෙලා කිවොත්නම් අපිට මේකට ලකුණු දෙන්ඩ බෑ. එකහින්ද මේකේ ශිල්පතාක්ෂණය වෙනස්. සාමාන්‍ය රූපණයකට වැඩිය අිරූපනයේ ශිල්පතාක්ෂණය වෙනස් කියන එක වඩාත් හොඳින් අවබෝධ කරගන්නට ඕන. එතකොට චලනයන් සියල්ල යම් ආකාරයක ශිල්පතාර රූපණ ශිල්පතාක්ෂණයකට නතු කරලා තමයි අවිිරූපනයේදී දිරිපත් කරන්නේ. දැන් පුතාරට පේනවාද මේ ඇවිදින එකක් තියෙනවා. එතකොට සාමාන්‍යෙන් අපි ඇවිදිනකොට අපි ඇවිදින්නේ සාමාන්‍යෙන් අත පය මෙම දිගැල්ල ඇවිදින්නේෙ නමුත් ඒ ඇවිදින කොට ඒගොල්න්ගේ චරීරය වෙනසක් තියනවායිකමට පෙන්මන්නට ආමාරයි නමුත් ගුලට ීඩියෝය එකදක නරමන්ඩ පුළුවන්. හොඳයි අපි ඊළඟට යනවා නැ අිරූප ශිල්පය අපි ඔන්න අබිරූපන ශිල්පය ැනම ක්ද කියලාපි සාකච්චාර අනු කරනේ වැදගත්වනවාකිනික සාකච්චාර ඒලකට අංගරචනය කොයි විදිරතිය දෙෙන්නේ අම සාමාන්‍ය ජීවිචයේ චලන අබිරූපනයේදී වෙනස්වෙන්න කොයියාකාරයට දෙෙනි අපිසාකච්චා කලා ඒකාවට අපි දැනගන්නට ඕන දේ තමයි. අපි සාමාන්‍යයෙන් අඟරජනා ශිල්පී වේශභහුෂණය වෙන්නේ කලු වස්ත්‍ර. උඩක් කලාවට කලු සුදු වර්ණ තමයි කොළන් යොදාගන්නේ. තැන් මේ අභිරූපන ශිල්පියා ඉට වඩක් පොඩ්ඩක් වෙනස් දියුණු තනකට අරගෙන ගහි ොමුකොද මේ කරලා තියෙන්නේ සජීවී ප්‍රසංග විදිහයට නෙමේයි. මේවා වීඩියෝගැ මේවා. අභිරූපණ ශිල්පයා, වීඩියෝ මාධ්‍ය හරහා බිරූපණයක් ඉදිරි පත් කරනකොට උචිතද ආකාරයට වවේශභූෂණයක් තමයි මෙතනද ගොලන්ට පේන්නේ අනිතක තමයි මේ දර්ශනය පටිකත කරලා තියෙන්නේ එලි මහනි. තිං ඒකට සුදුසු වස්ත්‍රයක් තමයි මේ ශිල්පියයා ඇඳලා තියෙන්නේ නමුත් අපි ගොඩක් කලාවට කලු වස්ත්‍ර වලට වැඩි ඉඩ කඩක් දෙනවා. සහ ඇඟට ඇලුණු වස්ත්‍ර. කලු සහ ඇඟට ඇලුණු වස්ත්‍ර තමයි. ච්චි කරන්නන්නේ එකට හේතුව තමයි ඒ ශරීරයේ නම්මතාවේ හැඩය වඩාත් හොඳින් ප්‍රේක්ෂකයාට පෙන්වන්නට සුදු සුවනාකාරයට තමයි ඒ හදාගන්නේ ඒ බස්ත්‍ර සහ ඒළඟට අංග රචනය එතකොට මෙන්න මේක අපේ ආනුෂංගක කලාවන් භාවිතයේදී විශේෂත්වයක් දරනවා අබිරූපන ශිල්පය පිළිබඳ අධ්‍යයනය කරනකොට. ඊළඟට අපි සල කලා බැලුවොත් දැ ගමන ගොඩක් කලාවට වේදිකාව වඩ අපි කිවානන්නේ අිරූපණය පැතිගමන ඉදිරි ගමන දෂ්කර ගමන වැනි ගමන් සිදුකරන ආකාර කීපයක් තියෙනවා. තොට මෙන්න මේවා අපිට දැනගන්නඩ සිද්ධ වෙන. ඉල්ළඟට බලනවිදිහ ජනේලයක් අරිනවිදිහ හරිද ඉළඟට තාප්කින් පයිනවිදි, ගහකට නගිනවිදිහ වෙනස්. එතකොට අපිට සිද්ධ වෙනවා ඒවා වෙන මධ්‍යනයන් පඩි පෙලක්නගින විදිිය. තැන් ගොඩක් කලාවට ඒකට සුදුසු වෙන අබිරූපන ශිල්ප ක්‍රම අපිට ඉතාක්ෂණය වෙනම හදාරන්ට සිද්ධ වෙනවා. එතකොට ඒකට සුදුසුවය හැම තැනම අිරූපන ශිල්පියෝ නෑකොද හරිම දුෂ්කර කැපකිරීමකින් තමයි මේ, අබිරපන ශිල්පය කෙනෙ එක හදාරන්නට ඕනෙ. ති ලංකාවේ විමල් කු මාර්ධ කොස්ථ ජයන්ත රණමක මහෙන්ද්‍ර පෙරේලා වගේ ශිල්පින් කීප දෙෙනෙක්කිින්න්නවා අබිරූපන ශිල්පය සම්බන්ධයෙන් යම්මාකාරයක දැනුම් සභාරයක්. කතු කරගත්. ඉතින් මේ ගොල්ොත් එක් ගොලන්ට වැඩ කරන්න හම්බුනොත් මේ විද්වතුන් සම්ග ක්‍රියා කරන්න හම්බුනොත් ඔන්න ගොලන්ට අිරූපන ගැන වැඩ දුර අද්‍යනය කරන්න පුුවන් එතකට අපේ සෞන්තර කලා විශිවිද්‍යාලේ අිරූපනය සම්බන්ධයෙන් තියෙනවා පාට මාලාවා හැබැයිතිං පුතාල විශවවිද්‍යාලිකට යන්න ඕනෙ කරන ආකාරයට උසස්වෙල සමත්වෙන්න්නට ඕනේ ට ගල්න්ට ුවන් මේ පිළිබඳ වැඩිතුරු අධ්‍යනය කරන්න මමුකොද හරිම ජනප්‍රය සහ නළුවෙක් වීමේදී ඉතාම වැදගත් මේ අබිරූපන ශිල්පය, ශිල්පත ආක්ෂණය දැන ගන්න එක. තැන් ඔගොල්ලන්ට පුළුවන් ඒ හොඳටම දකින්න විමල් කුමාර්ධ කොස්තා කියන ශිල්පිය අපි හතරාද නැහැ නමුත් මේ ශිල්පියා. ඔහුගේ යම්යම් චිත්‍රපටී වලද වේදිකා නාට්‍යිවලදී ඒ දක්ෂතාවය පෙන්වලතියනවා තැන් අපිත් එක් මේ සමකාලන ශිල්පියෙක් තමයි මහෙද්‍ර පෙේර කියල කියන්නේ මහෙන්ද්‍රගේ යම්යම් නිර්මාණවලති ඔහ ක්ෂසා කරලා තියෙනවා අභිරූපනය කෙනෙ පවිච්චි කරන්න. එතකොට අභිරූපනයේදී නලුවෙකුට බැදගත්තෙන්නේ ඒ ශිල්පය හැදෑරීම තුළින් ලබන චාරීරික සහ මානසික සංයමය තෙරනාාද. ඒ ශාරීදික නම්මතාවය සම්බන්ධින් නළුවා ඇති කරගන්න දැනූම. තමන්ගේ ශරීරයේ ක්‍රියාකරණ හැටි එය දන්නවා. ඒ දැනු අත්භාවය හරිම වැදගත්වෙනවා රූපණයට. තිං ඒක නිසා අබිරූපණය කියලා කියන්නේ නලුවෙකුගේ රූපණකාර්ය වඩාත් හොඳින් ඔපමට්ටන් කරන්නට පුළුවන් රූපණ විදික්‍රමයක්. කදැ නළුවාගේ ශරීර භාෂාව වඩාත් උද්දවීපනය කරලා පෙන්වඩ හගේ ශරීරයේ හැඩය ක්‍රියාත්මකවරන ආකාරය රිත්මය පවත්වාගෙනය අනආකාරය හරිම වැදගත් මේ අභිරූපන ශිල්පියයේදී. එතකොට ඒක අධ්‍යයනය කිරීමෙන් රූපනශිල්පියකුට ඔහුට විශිෂ්ට රංග ප්‍රතිභාවක් පෙන්වීමට හැකියාව ලැබෙන. ඉතිං පුතේ ඒක නිසා අභිරූපනය රූපණ ශිල්පියකුට ඉතාම වැදගත් අභ්‍යාස ගණනාවක් පුහුණු කරවනු ලබනෝ. එහන්ද පුතාලට මේක වැදගත්වයි, තමං අවදහරි රූපන ශිල්පියෙක්වෙන්න ලාාපරදත්තු වෙනවාවන. හොඳයි අපි මේ පාඩමේ ඉදිරි පාඩමට ඉදිරියට යනෝ ඒ ඉදිරියට යන්න කොටස තමයි. අපි චරිත නිරූපණය කියලා කියන්නේ. චරිත නිරපනය දැන් චරිත නිරපනය ගැන අපේ රූපණය කියන පාඩ මේ අිරූපනයයක් තික්කතින ඉතුර කොටස් තමයි චරිත නිරූපනය. මොකද චරිත නිරූපනය කියන්න. මොකද චරිතයක් කියන්න. පුතාාලදන්නෝද මොකක්ද චරිතය ආ පෝයා චරිතය. යාගේ චරිතය අපි දන්නවා යා හොන්ත චරිතවත් කෙනෙක් ශක් එයා හරිම හොඳයි හුන්ත චරිතයක් කියයා තියෙන කිලවේ නිසු කියන පුතාලාහ ලතිනේද. මොකදද මේ චරිත කියන්? ඔන්න මටත්තියෙනවා චරිතයක් වගේක පුතාලට කිය හිතන්න පුළුවන්නේද. අපි හැමෝටම අපි හැමෝම පුද්ගලය අන් වශයෙන් සමාජය ජීවත්වයෙනවා අනේද? සාමාන්‍ය ජීවිතයේදී අප ඉපදුනාට පස්සේ අපි සජීවී අපිට කියැන කෙනෙකුට ජීවියෙක් නේද චරිතයක් කියලා කිය යාම් කිසි ජීවයක් තියෙන කෙනෙක් දැන් අපිට චරිත නිරූපණයක් කරනකොටිට අපි කැනවා යාුවරදදික චරිතයක් කරන්නවා ගුරුවරෙක චතයක් කරන්න කියල අපට කියන්න පුුවන් නේද ඒවුනාට අපි ඇත්තටමයි චරිත හරියට කරන්නවාද අන්න තර චරිතයක් කොහොමද අපිට එක පාට අපි දයක් අපි මාළුවෙෙන් දෙ කරන්න හුත් අප පාර පොලේ ඉන්න මාළුුවවෙළද ආන්න ලබයි ලාබ ලාබයි ගන්නගන්න මෙන්න අලා මාළ මීගුම් මාලිකුවොත් ඩලොප්ට කිකොත් චතිද. අපි හිතන්න ඕනේ. අපි හිතන්න ඕන මොකදද චරිතය කියන්නේ. මොකද චරිතයක් කොහෙන්ද එන්නේ. මොකද චරිතය කියන්නේ. ගෙනෙ එක අපි හිතන්්ඩ ඕනේ. මේ චරිත නිරූපණයක් කරනවා කියලා කියන්නේ. අපි නිකං වචන ටිකක් කියනවා කියන එක නෙමේ අපි ඒ චරිතය අවබෝධ කරගඩ ඕනේ මොක දවබෝධ කරගන්නවා කියලා කිය චරිතයක් කියල කියන්නේ පුතේ අපේ අපිට දකිින්ඩ හම්බෙන දෛනික සමාජයේදී අපිට හමුවන්නේ පුද්ගලයන් තමයි චරිත කියල කියන්නේ අපිට විවිධ චරිත හම්බෙනවා විවිධ වෘර්තීන්වලනියලෙනය විවිධ කාරයන්වලන අරෙනය අපිට හමුවෙනවා இலට අපට හம்பவேனவா சொභාවිக்க பரிසற චරිත. நேේ சත්த்தோ කිය චරිத்த.தி கா நாட்டுது சත්ோ ඕன රං චරිත වஷන්න. ඒ වගේම තමයි ස්ොභාවිக்க පරිසறයේ චරිත. දැ உදාරණයක් විදිට පුතාලට මතකண අපි කலிින් டංவල புஞ்சචற දකිந்த ඇ. புஞ்ச அப்பட දැන්තேரை நாட்டி மல்பார்த்திிய. மල් පார்த்திවது மல் அ ஏ மල්தලට රගபாார்ிக்கවது. நில்லියயோ. එතකොට නිලියෝයිරි නු නිිලියෝයි චරිතය කියන්නේ කවද. ඔන්න එක වෙනසත් අපි දැනගන්නට ඕන. එත කොට රඟපාන අය නේද නාටටිය රූපණය සිදු කරනාය තමයි නලුවෝ ඔවුන් රූපනය කරන්නේ කුමක්ද චරිතය. ඔන්න අපි ඒක විික්‍රහ කරගත්ත ඔන්න දෙ අපි චරිතය කියෙන එක දන්නවා. අපේ දෛනික ජීවිතයේදී අපිට මුණ ගැසෙන විවිධ පුද්ගල චරිත තියෙනවා. සත්ව චරිත තියෙනවා. කලාවේදී ස්වබාදහමට අපි පණදීලා ස්වබාධහමේ තියෙන යම්යම් සංසිද්ධීන් අපි චරිත වශයෙන් ගන්නවා. දැන් ඔන්න පුතාලට හරි ලේසි මේක තේරු ගණ්ඩ. ඔන දැන් චරිතවාර්ග තුරක් අපි දන්න. පුද්ගල චරිතය එකැන මානුෂීය චරිත තියනවා. සත්ව චරිත තියනවා ස්ොභාවික පරිසරයේ චරිත තියනවා. එතකොට... ඔයාලා දැන්වුවේ කාටොන් එහෙම බලනකොට, පුතාල බලනවන චිත්‍රපටි ැනිමේෂන් චිත්‍රපටි බලනවා ඔයාල දැකළ ඇති නේද ඔය අභ්‍යාවකාශ ජීවිෝ වගේ අය. ැ අපේ ආංගරචනා තාක්ෂණය ගොඩක් දියුණු නිසා නළුවන්ට පුළුවන් වෙලා තියෙනවා ඒ අංගරචන ශිල්පීන්ට පුළුවන්ගවෙලා තියෙනවා නළුවන්ගේ මූුණ සම්පූර්ණයම වෙනස් කරලා. ශරීර හැඩයන් සම්පූර්ණයම වෙනස් කරලා උච්චිත විදදිහට අංගරචනා කරලා මේ අ්‍යාවකාශ ජීවිියෝ ඉල්ලංඟට මනකල්පිත චර්තප කියකිලාපීකුලට කියන්නේ. අපි කවදාවක් දැකලා නැති කෞුරුහරෙ විසින් මවා දෙන චරිතවට අපි කියනවා. ල්පිත චරිත කියලා. ඔන්න නං චරිත වර්ග ගණනාවක් අපිට අධ්‍යයනය කරන්නට පුළුවන්. පුද්ගලචරිත ළඟට සත්ව චරිත සවභාවික සංසිීද්ධීන් නියෝජනය කරන චරිත ඉළඟට මනක්කල්පිත චරිත. එතකොට මෙන්න මේ චරිත අපිට පුළුවන් වේදිකානාට්ටියේදී වගේම සිනමාාවේදී දකිින්ද. හරි එතකොට මේ අය අතුරෙන් පුද්ගල චරිතයක් අපි හාදුුනාගන්න කොහොමට. මමුකද අපිට ගොක් කලාවට ද්ගල චරිත තමයි රඟපාන්නට අවස්ථාව ලැබින්. තකොට චරිත නිරූපණයක් කියනෙක ආර්ථ දක්වන්නේ කොහොමද. චරිත නිරූපණයක් කියලා කියන්න පුතේ යම්ආකාරයකට නිශ්චිත කාලයක් තුළ දෙනුලබන, පුද්ගල චරිතයක් හෝ සත්ත චරිතයක් හෝ ඒමනැත්තං ස්වභාවික සංසිදධයක් නිරූපර්ණයගරන චරිතයක් වෙන්න්න පුුවන් මනක්කල්පිත චරිතයක් වඩ පුළුවන්. මේ චරිතය නිශ්චිත කාලයක් තුළ එනාටි පෙලේතියන සංවාධ ගීත මගින් ඉදිරිපත් කරමින් ඒ චරිතයට උචිත මනෝභාාවයන් සහ ශාරීරික ප්‍රකාශනයන් මනාවවේදිකාවමත, සාංගිකව දිරිපත් ರීම මයි අපි චරිත නිරೂපයක් කරනවා කියල කියන්නේ. ඔන්න ඩ චරිත වර්ගාපි හතර දන්නවා චරිත නිරೂපනයක් කියන්න ම ක්දදි කියෙනෙක අපපි ද್න්නවා. එතකට නික්්චිත කාලයක් කියෙන කියන්නේ නළ ඇම චිත් තිස්සෙම රඟ පයින්නේ නැහැනි. නේද ේදිකාවේදි හෝ සිනමාවේදි හෝ.ඒ රඟපාන අවස්ථාව තුළ ඔහුට චරිත මත ජීವವන සිද්ධ වවා. තකොඩ රිතයක ජීවත්ෙනවා කියනකයි චරිතයක් අනුකරණය කරන ව කියනෙ එකකයි දෙකාර ලොක වෙලසක්තියනවා. දැන් පුතාලා ගොඩක් ෙලාට න්න ලා ලා න්න ගන්න ල ීග මාල අනු ෙන් මත න්න ගන්න යෝ නොනක බලයි න්න එන්න මේ ගණඩි වත්තේෙ. ඒයි චරිතයේ තියෙන අනුකරණය. හැබැයි මේ මාලු වෙලෙන්න්න මාලු වේක් ම කියපු ඩයිලොක්ටික චරිතයකට පනදී ලාපි කරනන. අප පුුවන් සදධය ෑ ලා මිනිසුම් ගන්න න්න 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 නො ලා ලා ලාවයි ගන්න මහතය මේ අල්ලුතෙන්ෙන පුමාමල. ඕොන ඇන්ෙන්. මේ අලුත්මාදු ධනකට දවනනි කරන්න දෙක අපට ඒවිදියට පුළුවන්. ඒ චරිතේතියන මනෝභාවයන් අප සාතිකබිනය මගින් ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒකට උචිතකමන්න චලනය. අපේ ශරීරයෙන් ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ වගේම තමයි. චරිතයක් නිරූපණය කිරීමේදී නළුවාගේ හඩ ඉතාම වැදගත්. ඉතාම වැදගත් නළුවාගේ හන්ඩ. ඉතිං ඒක නිසා අපට සිද්ධ වෙනවා චරිත නිරූපණයගීදී. නළුවාගේ හඩ නෙමෙයි චරිතයේ හඩ නලුවාට ඉදිරිපත් කරන්නට සිද්ධ වෙනවා. ඒක හරිම වැදග. මට ලංකාවේ අපේ විවිධ නළු නිලියන් අපි දකිනවා සිනමාවේදී වේදිකානාට්ටේදී. ඒ අතරින් ඉතාම විශිෂ්ට රංගන ප්‍රතිභාවක් පෙන්මපු රංගන කුසලතාවයන් ප්‍රදර්ශනය කරපු නලු නිලියෝ අපි අතර ඉන්නවා. මම කැමති කිහිපද නෙක්ව කියන්න දැං ජෝ බභ වික්‍රම වගේ නළුවෙක්. ලස්සන නෑ ලස්සනයිලා අප ඔගොලෝ හිතන සම්මතය පිහිටල නෙමෙයි අපි නළුව එකකකි දක්ෂතාවේ මනනින්නේ. හුගේ රූපණය කියන එකේ තියෙන විශිෂ්ටත්වය මත තමයි අපි නලුවෙක් හොඳයි කියලා කියන්නේ. මං හැමතිස්සම එක මතක් කරන්නට කැමති ගොඩක් කලාවට නලුව වෙනවා නිල්ලියෝ වෙනවා කියලා අපි හිතනකොට. අපේ රූපය හාරි ලස්සනයි කියලාපි හිතන ලස්සන කියලා කියන්නේ සාපේක්ෂ දෙයක් නේද. ඔයා පුතාල ලස්සනයි කලා හිතන විියනෙ මේ තව කෙනෙක් ලස්සනයි කියලා හිතන්න නද එක හරි සාපේක්ෂ දෙයක් හැබැයි දක්ෂතාවය කියන්නේ එක. නලුවකුගේ දක්ෂතාවය අපි දැනගන්නේ ඒ නළුවාගේ රූපණය තුළින් අපි තුළ ඇති කරන කම්පනේ අන්න. මතකතියාගඩ. නලවාත් ඒ භහව ප්‍රකාශනයන් ඉදිරිපත් කරන ආකාරයෙන්. ඔහගේ හඬ මතුකරන ආකාරයෙන්. ඒ නාට්‍ය දර්ශනයට හමටතන්ගේ සිනමා දර්ශනයට ඔහුගේ මුළු ආත්මයම කැටිකරලා ඉදිරිපත් ක්‍රීම තුළින් ප්‍රේක්ෂකයා තුළ ඇතිකරන කම්පනය තමයි. දක් දක්ෂ නළුවෙක් කියලා කියන්නට හේතුවෙන්නේ. ඉතිං ඒක නිසා පුතාලා මින් ඉදිරියට නළුවෙක් නාට්‍යයක් නරඹනකොට සිනමාවයම් චිත්‍රපටියයක් නරමනකොට උත්සා කරන්නට ඕනෑ මොකදද මේ චරිතයක් රඟපානවා කියලා කියන්න කිය නික අධ්‍යයනය කරන්න අපි මේ සාකච්ඡා කරපු සාකච්ඡාව තුළ ඉඳගෙන. නිකම්මාය හොඳ නළුවෙක් ශෝක්න කියලලා කියනවට වැඩිය . ගේ පොම දෙදයාගේ සාාතිකපිනය කොයි වගේද ඇකොයි විතරද හඬ පාලල් පාලනය කරේ යාගේ හරිම බොහෝම සියුම් බහාව ප්‍රකාශන තමයි අපි දැක්කේ ඔහ අතපාය පාවිච්චි කරීමේද. බොම සියම් දිට තමයියේ ඒ කරේ කෙනෙක පිළිබඳ වාපිතුර ඇතිකරෙන් ඕනේ යම් කිසි උනන්දවා. ඒ නාටටියෝචිත සිදුවීම ඉතාම සාධාරනයක් මේ නලු අයිටු කරානේ. පිළිබඳව අපි විවර්ශනය කරන්නට ඕන. එතකොට තමයි අප රඟපෑම කිය එක පිළිබඳව ලොකු අවබෝධයක් අපි ලැබවා කියලා තේරුම් ගන්නන්නේ ඉති නිකම් මනිකාම් වචන ටිකක් නෙම හෙන රඟපෑැම කියන එක නිකම් මනිකාම් වේදිකා වුඩ වචන කියෙින් අත පහස් රූමිින් ඇවිදින එක නෙමෙයි රඟපෑම කියලා කියන්නේ නළුවා ආත්මීය වශයෙන් හොගේ චරිතයට බද්ධවීම තමයි අප චරිත නිරූපණයක් කියලා කියන්නේ නලවා. ආත්මීය වශයෙන් අපි ඒකට නළුවෙකුට යොමුවෙන්න ඕන කරන තාක්ෂණයක් සහ ක්‍රමයක්ති නො මං එක දැන්ගෝ ගලට පහැලි කරන්න්නේන්නේ. නළුවා ආත්මීය වශයෙන් චරිතයට බැදෙනවා නං නළුුවටේ චරිතයට අනුගත වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම හුදු අනුකරණයක් කරන්න නැතුව මොකද හුදු අනුකරණයක් කලා ගන්නේ අපි හුදු අනුකරණයක් කරනවා කළ ගැන් නිකම්ම ඔය කරනවා. ඒකට කිසිම හැඟීමක් දෙන්න දැන් හිතඩ පුතාලා දැකල ඇතිද සීල් ගානුවා තැව තැල් කකාන්තරු මහතතුරේම සසිල්ලක්ගාන ෙම සිල් ගන්න හැබැ අපිට අනුකරණය කරල කරන්න පුළුවන් අපට පුළුවන් ඇනයක් ඇනඒකට බිත්්‍යියට අප අනයක් ගානය අපට අනුකරණය කරල කරන්න පුළුවන්න්නේද. හැබයි අප ඒකට දෙන ඇටේෂන් එක අවධානය ඉලකට ඒකට දෙන රිද්ම අනුකූල බව අල්ලන විදිහ. අන්න ඒක තුලින් අපිට පුළුවන් අනුකරණය ටිකක් විදිමත් කරන්න. ම්මනිකක්ගන එකටොහොම ගහනොකිල පෙන්න්න අපට බැෑනේද මොකද අපි යනේ හරියට අල්ලගත්ත නැත්තන් අප අතර ගීල මිටිය වදිනාවාන. ඉද අපිතාම සාමාන්‍ය ජීවිතයේදී කරන අනුකරණයන් ඉතා සියුම් විදියට අධ්‍යනය කරන්න ට ඕන චරිත නිරූපණයකටයඒ ක්‍රියාවගේනකොට තේරුණනාද ැ පි පාරය බස් බස්තික යනවන අපිට පුුවන් මේක අනුකරණය කල පෙන්න්න පුළුව බස් එක යන. ෙකම ොල්ල න හමයනවා පෙන්න්න බළුව ඇබැ අපි බස් එකක යනවනන්නේ බස් එකක හෙල්ලෙ නොනේ බස් එකක හෙල්ල නොන මිස්ුියගේ හැපෙන වාන ඉල්ලඟට දැක අපට දාගන්න සිින්දන ඒවකි සියුම් දේවල් තම්මයි ඒවා ඇත්තරම පුද්ගර චරිතය සාමාන්‍ය ජීවිතයද මිනිස්ස ඒවකන අවධානයට එච්චරම පාත්‍ර කරන්න ඇව් ක්‍රියාව පුෘද්ධයෙන් පුෘද්ධයෙන් කරගනයනවා හැබැයි නලුවෙක් වෙනක් චරිතයක්නේ රඟපාන්නේ. නළුවාගේ පෞද්ගලික... හැසරීම් රටාව චරිතයකට දෙෙඩ බැහැ එතකොට චරිතය අසාර්ථකයනවා. ඒක නිසා නළුවට සිද්ධ වෙනවා තමන් රඟපාන චරිතය ගැබුරරිින් අධ්‍යයනය කරන්න. ඒ ගැබුරින් අධ්‍යේනය කරනවා කියලා කියන්නේ මොකක්ද න්න අපි රිත නිරූපණය කරන්නට ප්‍රවේශ වඩ පටන්ගන්ඩයන්නේ. කොහොමද ගැබුරින් චරිතයකට ප්‍රවේශ වෙනවා කියලා කියන්නේ. එතකොට නාට්‍ය හාරංග කලාවේදී ඔවුන් අපිට පැහැදිලි කරනවා විත්වතුන් සමාරෝපනය වඩට ඕනේ. සමාරෝපය වෙන්ඩෝනේ සමාරෝපය වෙනවා කියලා කියන්නේ නනුවා තමාට පිටපතින් හිමිවන චරිතයට මේ ආත්මීයම බැඳෙනවා කියන එක. ඒ චරිතයට ආවේශ වෙනවා. අනුගත වෙනවා. ආරෝපනය වෙනවා කියන එක තමයි සමාරෝපය කියලා කියන්නේ. එතකොට මේ සමාරෝපය වනේ නැත්තං ඒ සමාර නොවීම තුළින් නළුවාට හුගේ චරිතයට නියම සාධාරණත් වීටු කරන්නට සමාරෝපය වෙන ආකාර දෙකක් තියෙන බව අපිට පෙන්මලදිෙනවා විදවතුන් සමාරෝපය වෙනට නළුවෙක් බාහිරින් චරිතයට සමාරූපනය වෙන්නට ඕන ඉළඟට අ්‍යන්තරිකව සමාරෝපනය වෙන්නට ඕනේ මොකද බාහිර සමාරෝපය කියල කියන්නේ. අපි බාහිර සමාරෝපය කෙළ කියන්නේ නළුවා වස්ත්‍රවලින් ඉළඟට අංගරචනයෙන් නාට්‍ය උපකරණ පාවිච්චි කරලා වැනිිකා ආලෝකයන්න්න යටතේ සංගීතයක්ත් එක්. කරන නඟ පෑමට අපි කිය නො බාහිර සමාරෝපී කියලා එතොට අ්‍යන්තර සමාරෝපය කියල කියන්නේ නළුවාගේ ක්‍රියාව සහ හඬ ඒ චරිතයට අනුගතව ගොඩ නගා ගන්න එකටයි. චරිතයේ ක්‍රියාව කියන්න ඇවිදිෙන හැටි කණබොන හැටි ඊළඟට හ ක්‍රියා කරන හැට නටේ නනාට ච්ච දවස්ථාවද නලුව ක්‍රියාරඩිපේඒ ක්‍රියා කරන්නේ චරිතයට අවශ්‍ය විදියට මික් නළුවවාගේ පෞද්ගලික වරූපයෙන් නෙමී අන්න ඒකට අපි කියනවා අභ්‍යන්තර සමාරූපය කියලා. ඊනඟට නළුවගේ හණ් පාවිච්චේ දැන් හිතන්න ඉතාම වයස් මම මැදිවේ ඉන්නේ නමුත් මට සිද්ධ වෙන අවුරුදු හැත්තෑාවක තර ඇතැන් හැත් අසුවගතර චරිතය කරන්න ඒතකොට මට සිද්ධ වෙනවා මගේ හඩ වෙනස් කර ලකතා කරන්න අන්න ඒ විදිහට හඬ වෙනස් කරන්නට සිද්ධ වෙන්. ඒක හරි සියුම් දෙයක් ඒ මතුපිටිින් කරන්න බෑ ඒක කරනවනං නළුවා අභ්‍යන්තරිකව ඒ චරිතයේ ලක්ෂණ හදුනාගන්නට සිද්ධ වෙනවා. එතකොට මම පැහැදිලි කරන්න යන්නේ මේ සමාරෝපය කියන කාරණාව නළුවෙක් සිදු කර ගත්තේ නැත්තං නළුවට චරිත නිරූපණය නිසිආකාරයෙන් කරන්නට බෑ. කොහොමද අපි මේ සමාරෝපය සිදුකර ගන්නේ. නළුවෙක් චරිතයකට සමාරෝපනය වෙන්නේ කොහොමද. ඒක හරිම බැරෑරුම් ක්‍රියාව. සරල ක්‍රියාවක් නෙමේ එකට විශාල කාලයක් ශ්‍රමයක් ශක්තියක් ඇයවෙනවා නලුවාගේ නලුවා යම්කිසි කාල පරාසයක් තුළ මේ චරිතයක් මුලු මනින්ම බැද්ද වෙලාතියෙන්න්න ට ඕනේ එතකොට තමයිෙන් චරිතයට ගැල්ලපෙන හාන්ඩ ව තුලින් එලියට එන්නේ චරිතයට ගැලපෙන චලනය ඔවුතුළෙෙන් එලියට එන්නේ තෙරුුණාද එතකොට එහි නම් කහෝමද අපි එක කරගන්නේ එතකොට මේක ඇත්තටම මුල්කාලයේ நாට්‍ය කලාව සම්බන්ධයෙන් ඉතාමත්ම ඇත කාලයේදී මේක සම්බන්ධය තිබවිච්ච එකකමදේ තමයි නලුුව රඟපානවා. නළුව රඟපාලපෙන්මනවා. දැං අපේ සොකරි கோලම් වගේ ගැමිනාටක ගත්තත් නூර්ති நாඩගම් මිනිර්වා වගේ நாට්‍ය වේ විධ ප්‍රබේද ගත්තත්. නළ රඟපාලපෙන්මනුව? රඟපාල පෙන්න්නනවා. ප්‍රේම என்ෙන්මාන රංජිතවේ නන්දිිතවි. පූෂ්පයෙන් පාන සුන්දරවේ ලංකෘතව රගපාන. රඟපාන කර නළුව පෙන්මනු. ඒක බොම ඈත කාලේ ඉඳලාම ේදිකා නාට්්‍යි වල තිබච්ච ලක්ෂණයක්. හැබැයි මේක වෙනස් වෙනවා ඉක්දහස් විසිවන සතවර්ශයේ ආරම්බේදි. යුරෝපයේ, අපි කොන්ස්ටන්ටයින් ස්ටැනිස් ලෞස් කියන නාට්‍ය අධ්‍යක්ෂවරයා රෘසියානු ජාතික අධ්‍යක්ෂවරය මේ අධ්‍යක්ෂවරයා නළුවෙක් රඟපාන වට වඩා කරන්නට ඕනෑ චරිතය මත ජීවත්වීම කියන එක ඔහු යම්මාකාරයක පර්ර්ේෂණවලින් ඉදිරිපත් කරනු. ඉතිං පුතේ දුවේ ඔහුලට තේරෙන ඇති අනුකරණය සහ රූපණේ තියෙන මිෙනස්කම්මුකක්්ද කියන එක. තින් මේක, අපි හරිට දැනගත්ත නැත්තං චරිත නිරූපණයක් කරන්නට ගිහාම අපිට ඒක පොඩි බාධාවක් වෙන්නට පුළුවන්. අනිත් කාරණාව තමයි චරිතයකට සමාරෝපය වීමේදී. අපි පැහැතිලි බසයෙන්ම ඒ චරිතයේ තියෙන ස්වභාවයන් අවබෞධ කරගන්න සිද්ධ වෙනවා මොනොවද චරිතයක හැඩය. චරිතයක ස්වරූපය. මනෝභාවයන් ක්‍රියාත්මක වෙන්න කොයි විදිහටද කියන එක අපිට, දැනගන්න නං ඇත්තටම අපිට තියෙන්ට ඕනே මොකදද. අයගේ සිදකියවීමේ ඥානය අපට තියෙන්න්නට ඕන නේද. ඉතිං ඒකට ළඟා வேඩ අපිට ටිකාක්කාමාරුයි. ඒක නිසා අපිට පුළුවන් න චරිත පිළිබඳවයාම් අධ්‍යායනඒක නිරත வேண்டு. එතකොටේඒ චරිතයක යම්කිසි නාට්‍යියක පිටපතා අපිට හම්බවනාට පස්සේ. ඒ චරිතයේ හැඩය අපි සොයාගන්නට නං. අපේ විද්‍යානුකූලවේ චරිතයේ ලක්ෂණ, සොයා බලන්නට සිදධ වෙනවා. එතකොට මේක උගලන්ට කල්ුත් මම පාඩමකද පැහැදිරිි කරා වගේ අපි කිනවා WH හෝ පහක් තියෙනවා. හ වහ කියන ප්‍රධහන කරුණු පහට අපිට උත්තර සොයාගන්නට සිද්ධ වෙන. කියල කියැන කවද නළුව කවද නළුවගේ උස ප්‍රමාණය හැඩය ගේ වෘතියමොකක්ද ඔහු මොන ශරීරවර්ණය කොයි වගේද. ඔහුගේ කොටින්ම ඔහුගේ ශරීරිික හැඩය පිළිබඳව අපිට යම්. රපයක් මවා ගන්නට සිද්ධ වෙනවා. ඒත් එක්කම ඔහගේ ෘතමේ තත්වය ඔහු ජීවත්වන සමාජයවාපසරයකොයි වගේද. ආර්ථික දේශපාලික සංස්කෘතික වශෙන්, ඔහු මොනචර් මොන පරිසරේකද අයිතිවෙන්නෙ කෙනෙකාපට සලකා බලට බේෙනවා. ඒත් එක්කම ඔහු ජීවත්වෙන්නේ කෙබඳු පරිසරේකද. ඔහු දැන් අපි විදේශයනාට්‍යයක් පරිවර්තරනනාටයක් අප රඟ පාන වන? ඒ පරිවාර්තන නාටියට අදාලව ඒ රටේ තියන ඒ මොහොතේ නාට්‍යිය තුළ විකාශනය වෙන කාලය යුගය පිළිබඳව සැලකිරිමත් වෙලා එතකොට ඒ කාලයට අදාලවට ඒ චරිතය කොයි විදිහයට ද ක්‍රියා කරන්නට ඇත්තේ කියන එක පිළිබඳව අපිට අධ්‍යයනය කරන්නට සිද්ධ වෙනවා. ඊළඟට ඔහු කොයි විදිහටද ඔහු ඔගේ ශාරීත්‍රික චල්ලනයන් ගොඩ නගෙන්නේ සමහර වෙලාට පුගල දැනති පුද්ගල චර්තයෙන ම්යයාම් යවාව අනේද සමහරය නිතරම රෑගුල අල්ලනවා සමහරයි ඔළුවකසනවා කලබලගතියයි සමහර චරිත සමහරයි කිසිීම කලබලයක් නෑ බොහෝම මේ ශාන්තයි සමහරයින්නවා නිතරම ඕගේ තියෙනවනං කොහේ රි ලපයක් තිෙනන ඒ කල්ලන්ඩ සමහට අල්ලනවා ඒක තුළින් තමයටට කල්පනා ඇතිවෙන් ඒවගේ විධ පුරුදු තියෙන්ට පුළුවන් අපිට ජීවිතය නේද එතකො එබන්ඳ පුරුද්දක් චරිතයට තියෙනවනක් නළුවට සිද්වෙනවා ඒක අනුගමනය කරන්න. තැ හිතන් ස්වභාාවෙන්ම යම් ආබාධයක් කෙනෙකුට තියෙනවනක් දැන් ඒවගේ ආබාධයක් ඉදිරිප ආබාධයක් සහිත චරිතත් අපිට මේ සමාජය ඉන්නවනේද. එතකොට එබඳ චරිතයක් නළුවෙකුට රගඟාන්් සිද්ධ වුණනොත් කොහොමදහ වුවේ චරිතය අනුකරණය කරන්නේ. න්න ප්‍රශ්නයක් केෙනවා නේද පුත සිහල ලාங்கிய நாட்டி ඉතිහාස ලිහිනි කියල நாட்டிයක් තිුණ ධර්මජිත් පුුණනර්ජීව කියන මහත්මයක් තමයි නාට නිෂ්පානය කරන්නේ. එ අටේ ඔහුට සිදුවනවා රඟපාන්ඩ යම්මනෝ කියන්නේ මානසික වගේම කායික ආබාධයන් වලට ලක්වෙච්ච චරිතයක් විදිහට තමයි මේ චරිතයට වේදිකාවේ පැකාමාරක්තිස්සේ ඉන්නට සිද්ධ වෙන්න. ඉතාම අ අපූර්ු විදිහට අපි අපේ ප්‍රේක්ෂක වශයෙන් අපේ ප්‍රේක්ෂකාගාරය ඉන්නකොට අපේ හිතට හරිම, සංවේදීකමක් අනුවේද නීිය බවක් ඇති වුුණා ඒ චරිතය රඟපාන ආකාරය දැකලා හරිම අමාරු වැඩක් නිරෝගී ශරීරයක් තියෙන කෙනෙක් ආබාධිත චරිතයක් රඟපාන එක හරිම අමාරුදයක් ඒ වගේම විශාල කැපකිරීමක් ඔහුට සිද්ධුවෙනවා තමන්ගේ ශරීරය ආබාධිත කොටස් ඒ විදිහටම ක්‍රියාත්මක කරගන්න එකනේ ආබාධිත නොවනත් ආබාධිතයි කියන ආකාරය අනුකරණය කරන්න හතුදු අනු කරය කරලා වැඩක්න හැනනි චරිතනි රූපනය එකෙති නේද හෙළඟඒක රූපණයට බද්ධ කරගන්න ඕනේ ඉතිේ අපි ඒ நா නරබල්ලා අපිට ඒ නාට ඇතිවෙච්ච කම්පඩය නිසා අපි නාට්‍ය අවසාන වෙලා ඒ නඩුවාමුණ ගැහිෙන්න්න කියිය ඉතකොට ඔහු හිටිය දාඩිය දාගෙන අපිට අපි දැක්කා හුගේ ශරීරයේ රතු වෙලා තියෙනවා ඒ හරිම වෙහෙසකර ස්වරූපයක් අපි දැක්කා. තින් මේ වගේ විශාල කැපකිරීමක් කරන්නට සිද්ධවෙනවා නළුවෙකුට චරිතයක් නිරූපනය කිරීමේදී. එක නිසා වේදිකාානාට්ි වල සිනමාවේදී චරිත නිරූපණයක් කරනවා කියල කියන්නේ හසුකාරයක් නෙමේ අන්න එකයිම මුොළින්ගිවවෙේ ලස්සන කියලා අපි හිතන විදේ චරීරයක් තිබ්බ පමණින් හොඳ නළුවෙක් දක්ෂ නලුවෙක් වෙන්නට බැහැ. ඉතිං ඔන්න දැම් මතකතියාගන්නට ඕනෑ චරිත නිරූපණයක් කිරීමේදී. සැල්ලකිලිමත්තිය යුතු කරුණු ගැන. ඉළඟට මේ සමාරෝපණය සහ මේ නළුවා වශයෙන් මේ පුහුණුවීම් කරනකොට නළුවවෙෙකුට තියෙන්න්නට ඕනෑ කැපවීම, අවංකකම, ඉවසීම, අන්්‍යන් සමග ක්‍රත් අන්‍ය අ්‍ය සමඟ එකට එකතුවෙලා වැඩකිරීමේ හැකියාව. විශ්වසනීයත්වයෙන මානුසිික ගුණාග නල්ුවකුට තිෙන්න්නට අවශ්‍යයි. ඒ වගේම තමයි කලට වෙලාවට වැඩ කරන්න. නියම ආකාරයට අභ්‍යසගත වන්න විධ රංග, අභ්‍යාස සංගරංග, ක්‍රීඩාවන් වල නිරත වෙලා තමන්ගේ ශරීරය මනස මනා සංයමයක් පවත්තු කන්නට ඕනෑ කරන අ්‍යාසගතවීමලට යන්නට නුව උත්සුක වෙන්නට ඕන චරිත නිරූපණයක් ඉදිරිපත් කරනකොට. ඒ වගේම නළුවෙකුට සිදු වෙනවා. තමන් එක්ක ඉන්න අන්තර් චරිත එකන්නේ නාටියයේ තමන් විත රක්නේ මේ තවත් චරිත තිෙනවනේ එඒ චරිත සමඟ සම්මුකවීමද සම්මුඛ වෙනවා කියලා කියන්නේ ඒලොත් එක සම්බඳධහා පවත්වන නාට්‍යෝජිත අවස්ථාවන් වලදී. ඔහුට අනුව ඔහුගේ ක්‍රියාව ගොඩ නගන්න. අපි කියන්නේ එකට ක්‍රියා සහ ප්‍රතික්‍රියා කියලා. Aක්ෂන් and reactionෂන්. එතකොට මේ දෙක පවත්වාගෙන යන්නත් නළුවෙකුට හොඳ. සම්බන්ධතාවයක් පත්ව ගන යන් සිද්ව වෙනවා. ති ඒක නිසා ඒ කණ්ඩායමක් එක්ක සාමූහිකව ක්‍රියාකිරීමේදී නළුවාගේ පෞද්ගලික පුරුදු ඇවතුම් පැවතුම් වලට යම් ආකාරයක ඒත් සිතුතියන් සිද්ධ වෙන. මොකද නාට්‍යයක් කියලා කියන්නේ කලාකෘතියක් සනමා කෘතියක් කියලා කියන්නේ තමන්ගේ ජීවිතයට වඩා වැදගත්. ඒක තමයි විදිහ. මොකද ඒක ඒ කෘතියට කරන නියමක් ඉනියම ගරුත්තුව ඇතියෙන්නේ නලුවා තමංග පාලනය කරලා චරිතය ගොඩ නැගුවොත් පමණයි. ඉතිං එබන්ඳ කැපකිරීමක් කරන්නට බැරිනම් නළුවෙක් වෙන්නට වශ වෙන්නේ නෑ ඉට විනිවෘතීන්තිය කරන්න පුළුවන්. ඉතිං එබන්ඳූ කැපවීම් කරල්ලා ලෝකේ විශිෂ්ටත්වට පත්වෙච්ච නලුව ඉන්නවා මාලන බ්‍රැන්්ඩෝ ලෝරන්ස් ොලිවිය ජෙෆ්‍රී රශ් ඉඟට ජොනි de. මේ කීපැයි කියන්න ඒවාගේ විශිෂ්ට නලු අපි අතරෙන්නෝ. ති ඕන්ගේ නිර්මාණ ගොල්ලන්ට පුළුවන් රැසවිඳින්න්න. එතකොට අපි බලමු එක්තර එක උදාහරයක් චරිත නිරූපණයක් ොඇයිවිදිරට ඉදිරිපත් කරන්න කියන එක පිළිබඳව හෙන්ද්‍රු ජයසේන මහත්මයාගේ හුණු වටේ කතාවනනාටයෙන් ගත්තු දර්ශනයක් වීඩියෝ පුතාලක් නරබන්නට පුළුවන්. මේ තියෙන්නේ මානෙල් ජයසේන කියන අපේ ප්‍රවීන වේදිකානාට්‍ය ශිල්පිනිය, ගෘෂාගේ චරිතය ඉදිරිපත් කරපු අවස්ථාවක් තමයි ම මේ චායාරූප කීපය කර නගල උගුලට අරන්න වෙලා තියෙෙන්. ැ බලන් මෙතන තියෙනවා පුතාලට පෙනවද මේක තමයි මේ නාටියේ හුණුවටේ කතාවේ බොහෝම හදකම්පනය කරන අවස්ථාවක් බැල්පාලමෙන් එතර වෙන අවස්ථාව. මේ වැල්පාලමින් එතරවෙන අවස්ථාව මේ කාන්තාවගේ ගෘෂාගේ ජීවිතය මරණය අතර සටනක් වගේ අවස්ථාව. ඕ ඇය පිටු පස්සෙෙන් සොල්ධාදදු එලවගනෙෙනෝ ඇයව අල්ලගන්ඩ ඇගේ අතේ ඉන්නවා රටේ මියගේ රජරුවන්ගේ පුත පුත්කුමාරය එතකොට මේ කැරලි කරුවෝම පුතාව මරන්න සූදානමින් තමයි ඇය පසු පස එන්නේ. ඇය කරන්න මේ කුමාරයාව බේරගන්්ඩ අරගන මාලිගාවන් අරග නගරෙන් අරගන පලායානයක. තවට මේ වගේ උද්දයක කර අවස්ථාවක් නිරූපණය කිරීමේදී. කොයි විදේර්ද සාමාන්‍යයෙන් චලනය මුහුණේ තියන ප්‍රකාශණයයක් ඉදිරිපත් කරන්න කියන එක පිබඳව යම් මුදදාහරනයක් තමයි. එතන දිමම ඉදිරිපත් කරන්නේ. මීට වඩා විශිෂ්ට අවස්ථාතියෙන්න්නටත් පුළුවන් ඒවත් පුතාරට පුළුවන් අධ්‍යයන කරන්න මේ තියෙන්නේ ඒ වැල් පාලම ළඟ එතරවැඩ බැරුව මිනිස්ුවින්නවා මොකද පාලම කැඩිලා. මිනිස්සුන්ට එතර වඩ බෑ නමුත් ඇයට ඇගේ දිවී ජීවිතය වගේම කුමාරයගේ ජීවිතත් ඒගන්නට සිදුවෙනවා ඉතින් එඒම කොකරන්නේ අ කැඩිලාවැල් ගැලවෙමින්තියන පාලමෙන් ඉතර වැඩ උත්සා කරනවා. බලන්න මේ ඇයගේ මූුණ තියන වේදනාව නේද. ඇගේ අත් දැ මෙතරනති මිතරනද අනුෂංක කලාවන්න වටත් අප අපට අම්මාකාරයක උදවුවක් ලබාගන්නට පුළුවන්. බලන්න මේ මේක ඇත්තරම වේදිකාවඩ අපට ලම තන්නට ැ උපුතාාල දන්නවාන්නේේ ඉතා කුඩා අකාශයක් තියන්නේ වේ සීවිත අාවකාශයක් තියන්නේ එතකොට මේක ඒ පැත්ති තිරවල දෙ පැත්තිදල මේ එල්ලෙන බලානු පොටවල්ලනින් බැදිීස්තැන් වදර තියෙන පාලමේ වැල් අල්ලගන්න පුළුවන් අත් අපි කියන්න මේ අත් වැට තියෙනවා ඒක දිරාපත්වෙලා ඊළඟට බලන්න ඇය දරු අතේතියාගෙන ඉන්නවා දරු අතේ තියාගෙන වැල්පාලමත් අරගෙන තමයි. ොහොම අමාරුවෙන් ඇය හිතරින් එතරෙනආකාරය අපිට පෙන්න්නනවා. හෙළගැම්ඹුරුයි පුතනෝබලන් කියල පුතාල ගායනාවක් කාලති මේ ගායිනාව පුතාරට දකිට පුළුවන් අන්තර්ජාලයේ YouTubeබ ගහර පුතාරට පුළුවන් ඒ එක නරබන්ඩ. ති මේ වගේ අපිට පුළුවන් ඒ නාට්‍යියෝචිත අවස්ථාවට ගැලපෙන ආකාරයට මනෝභහාවයන්, ප්‍රකාශනය කරලා ආංගක අභිනය යොදාගෙන ඒ මොහොත තුළ චරිතය මත්ත ජීවත්වීමේ ක්‍රියාව සිදු කරන්නට. අන්න ඒකට තමයි අපි කියන්නේ චරිතයක් නිරූපණය කරනවා කියලා හොඳයි. අපි දැන් මේ රූපණය කියන පාඩමේ ඉතුරු කොට සට යනවා දැන් පුදදාලට අපි ම ඊල්ළඟ නිදිරිපත් කරන්න යන්නේ ෂනික නිරූපණය කියන්න මොක්ද කිය එකයි. එතකොට ෂනික නිරූපනයක් කියන්නේ මොක්. ෂනිික නිරූපණයක් කියලා කියනවා අපි පෙර සූදානමකින් තොරව. ක්ෂනිකව දෙනු ලබන නාට්‍යියෝචිත සිදුවීම මලාවක්කහෝ චරිතයක් හෝ ෂනිකව ඉදිරි පත්ක්‍රරීමේ ක්‍රමේට රූපන ක්‍රමේට අපි කියේනවා ෂණනික නිරූපණය කියලා. එත්තකොට මේක සිද්ධ වෙන්නේ. පෙර සූදානමක් නෑ ැ අපි වේදිකාානාට්ටියකදදි සිනමාකෘතියකද. පෙර සූදාන මක්තිය නොනාට්‍ය පිටපතා පිට ලැබිලා. අපි එක කියවලා චරිත අධ්‍යනය කරලා. ලෝකේෂන් බලලා වේදිකාව මත විදීර්ක කාලයක් පුුණුවීම් කරලා තමයි අප මේ වේදිකානාට්‍යයක්ක් ප්‍රේක්ෂකාආකාාරයක් ඉදිරියටගේ. සිනමකෘතියකුත් තෙම. ඒ ගිහිල්ලා ඒ නනුනිිලියෝග එක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙලා පටිකත කරලා සුදු සුස්ථානවලට ගිහිල්ලා විශාල වෑයමක් දන්න තමයි අපි අපි රූප අප ගිහිල්ලා සිිනමාශලාාවක ප්‍රේක්ෂ්‍ර කාාරය වාඩිුනා මර ලස්සනරේ විශාල තිරේ සිනමාකෘතිය දකින්නේ. මේ මේක විශාල කාලයක් වැයවෙන ක්‍රමයක්. විශාල කාලයක් මේ වෙනුවෙන් වැෑවෙනවා. එහෙම්ම කිස්සිදු සූදානමක් නැතුව. එ පාරටම දෙනු ලබන අවස්ථාවක් හෝ සිද්ධයක් චරිතයක්. ඟ දක්වන්නට ලැබෙන එක තමයි අප ෂණිකනි රූපණයක් කෙල කියන්න එක මේක ටිකක් හරි අමාරුක්‍රියාවලයක් මොකද අපිට පූුණුවෙන්ඩ කාලයක් නෑ වචන ගලපගන්ඩ වෙලාවක් නෑ. අපිට සිද්ධ වෙනවා ඒ මොහොත මේක කරලපෙන් වන්ඩ. නේද. එතකොට නළුවෙකුට කොයි තරං තිවුණු පරිකල්පන හැකියාවක්. හොයිත අරම් තිියුණු විද්‍යහයට භාෂාව උභාවිතාකිරීමේ හැකියාවක් ඒ චරිතයට අනුගතවීමේ වේගය ඉතාම ඉක්මණනි සිද්ධ වෙන්න ඕනේ පුහුණුවක් නළුවට තියෙන් ඕන ශලික නිරපනයක් කරන්න. තින් ඇත්තටම අභිරපනයක් චරිතනිරූපණයක් කරනවට වැඩිය ෂනික නිරූපණනයක් කරන්ඩ අමාර්වි. ලොක දෙයාට කිසිම සූදානවක් කලින් වැඩ වෙසිද්ද ෙන්ඩ වෙන්නන්නේෑ. දැයි පන්ති කාමරේදී පුතාලට ැන් පති කාමරයකනම් පුතාලට පුතාලගගේ ගුරු ටීචරල දෙෙන්ඩ පුළුවන් පුතඩ ඔයා ැ ප්‍රක්ටිකල්ල එකට කරඩ මේ ඔයා කරඩ මේ රූපවාහිනී නිේදකකි චරිතයක් කරන්න කොකිලලා යාට අභ්‍යසියක් දෙඩ පුළුවන්. නේද. තකොට ඔයා පුතාමකොත කරන්න ඒ වෙලා ශෂනිිකවායිබෝන් කියලා මේක කරන්නට පටගන්න නේද. අපි ලකු ගැබුරින් හිතන්ඩ යන්න අපි පුුව ප්‍රමාණත මි කරන්නන්නේ. හැබැයි පුතාල දන්නවද. ෂනික නිරූපණය කියලා ග කියන්නේ නළුවෙක් වීම සඳහා හෝ නළුවෙක් වෙලා තියෙද්දිත් කරන්නට පුළුවන් ඉතාම හොඳ අභ්‍යාසයක්. ක්ෂණික නිරූපන වලට ර ර තර නිතර අප ඒ අධ්‍යනයක නොනගේ සත්තත අභ්‍යාසය නියලනවාන නළුවෙක් වෙන්නට ඒ හොන්තම අ්‍යාසයක්. ඉතිං ඒක නිසා ක්ෂණික නිරූපන කිරීම වැදගත් වෙනවා. දනිිකයින්ට වගේම ප්‍රීණයන්ටත් මොකද රිධ චරිතයකට ආවේශවීම ඒ සිද්ධිය මනාව ක්ෂණිකව තේරුන්ගැනීමේ හැකිාව වේකය වැඩි වෙනෝමි අ්‍යාසය තුරින්.ඒක් වේගේ වැඩි වෙනව කියල කියන්න නළුවාගේ මනොෝ බුද්ධමේ ක්‍රියාකාරිීත්වය ශාරරිණික ක්‍රියාකාරිීත්වය. වුවෙනවා කියනයි. තින් ඒක නිසා ශණික නිරූපණය නාට නළුවක්වීම සඳහා ඉතාම වැදගත් අභ්‍යාසයක් කොහමද ෂණනික නිරූපණයක් කරන්නේ. ඔන්න මුලින්ම අපිට දෙවා නාට්‍ය ඔච්චත සිදුවීමම් මාලාව උදාහරණයක් ගණන්ඩ ඔබමනා ඔබේ තුරුපැදිය පැදගෙනයනවා හැබයි අතුරුපැදගයන්න පැදගෙන යන අතරවාරේදී පොලිස් නිර්ධාහරිය ක්‍රථවා අනිලධනය ොබෝනවත් චරයියාට ලැබෙන්නේ ඔන්න පුතාට ලැබෙන ෂනික නිරූපනේ. තකොට කොහොමද පුදාමක කරන්නේ. ඔන්න දැන්වාට නාට්‍යයෝජත සිදුවීමක් ලැබිල තියෙනවා. ඔබ යතුරු පැදියෙන් ගමන් කරන විට හදිසියේ මහපාරේදී රතවාහන පොලිස් නිලධාරයෙක් ඔබව නවත් අයි දැන් කොහොම දවා මේක කරන්නේ ඔ මන ක අද ක ඩඕන. කොහොම මං යි සි කල් එක පැදගෙනයන්නේ. ඊළකට මම කොහොමද ඔන්න රතවානල නිල ධර්ය මාවන අත්වන ොලිසි න දරයා මං ඔහුත්තක ොයි විදරද ක්‍රාරන්නේ ලට මෙ ොලිස් නි ලධ රිියක්. රට වගකිවයුතු නිලධාරි කතකොටේ වගකිවතු නිලධහරි මාර්ගනීති කඩ කරලාහරි ඇතුර පැදදිිය නවත්තල එයට අයිතියක්ති නවා කතා කරන්න යිසන්න බලන්න පුළුවන්යාගේ බලපත්‍රේ බලන්නට පුළුවන් ඉල්ලකට මාර්ගනීතියක් කැඩුත් ඇයිඒ මවනේ ොකද හේතු වීම සන්න පුුවන් අන්නේ වගේ සිතු වීමක් ශනිකව මතක ගන්න සිද්ධවෙනවා පුතාලක් ඒනානේ ජීවිත අදදැකීම් නළුවකුට හරිම වැදගත්. මොකද ඒවා තුළින් තමයි නළුවාගේ අදදැකීම් පෝෂණය වෙන්නේ. ඒ පෝෂණය වෙච්ච අදදැකීම් තුළින් තමයි නලුවට පුළුවන් වෙන්නේ ඔහුගේ චරිතය ඒ නාට්‍යෝචත සිදුවීම වඩාත් ක්‍රමිකව ගොඩන ගණ්ඩ. ඉතිං ඉදන්නක් ඒ අවස්ථාව ලැබුණොත් පුතාකොයිම් තිරිරද ප්‍රියා කරන්න මේ තැන් දන්න අදනක පැදපුවිද ඇයි 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 මගේ අතින්මකක් කරරි වැරැද්දක්ුණාද. කෞද ලයිසන් දුන්නේ. කොත කවද ලයිසන් දුන්නේ කලා පොඩක් කියන්න පුලුවන්ද. මේ අනේ මගගේ අතති මොකක්ත් ඇත්තනම සිද්ද වනේ ම දන්නේෙනෑ. ඒකන කියන්නේ ඔයා මේ ඔයා බලන්ඩවා මමට සිගනල් දාල පදිනවා අදැන් ඔයා හැරවෙ දකුණට ති වැැරදිීනේ තකොට පිස්සසිෙෙන රිදුරමාතුරවා කලබල වෙනවා එතකොට මෙතන වෙන්ඩ පුළුවන් මේ මහ පාරණ පේනවානේ. ඉතා පොඩ්ඩක්. සිගනල් එකක් දනකට පොඩ්ඩක් කොයිටොට සැලකිල්ලෙන් ක්‍රාත්මක ෙන්ඩඕන අනේ මංහිතන්නේ මගේ අතින් වැරැද්දා තමයි උුණේ දෙන්නඩවන් ලයිසන් එක දෙෙන් ලයිස එකදෙන් මොනෝද කරන්නේ මහත්මයා මම මේ මගේ පුතාව මේ පන්තියට ඇල්ලන්ඩ යන්න ගමක් ඉතින් දැම් පුතා එක කියනන්න මොකොදවෙන්න මීට පස පොඩ්ඩ සැලකිල්ලෙක් මේවා හන පදිී ආයන් යන් දැ මමත් මම ඒ ශැරිිකටේ රූපණය ල වෙන්නවා පුතාලට. දැන් ඒ වගේ පුතාලට පුළුවන් මේක ගොඩනග්ඩ. නේද මේක ගොන්න ගණ්ඩ පුළුවන්. ඒ එතකොට ඒකට අත්දැකීම තියෙන්න්නත් ඕන්න. වැදකත් වෙන්නේ මේක නලුවා පරිකල්පනය කරගන්නට ඕනෑ. පරිකල්පනය කර ගන්න ඕනේ චරිතය කොයිදැන් අපට පොලස් නිලධාය අපට මෙහමෙ කන ගරන්න පොි නි ාය යමි පවුෂයක් දන්නන පොලි නි ධරය ක පාරද නදක. වැරද්ද කරපු කෙන ஐයි මොකද ඒම කර හෝද ම හරිල් ලයිසර් ම සිිනල් දාලාාව කියෙන කියා නෑන අප ඇත ජීවිතේනේද. அන්න ඒවගේ තර්කානු කුල වඩුවනි. අපි ොඩක් කලාට දකිනෝ මෙ පාසලද අපි කරනකොට. අප පුතාල එක්ක දෙෙකුට එක්නෙක් අපි කියන්නේ ල්ලෙහට පට කැති නෑෙ පොලි නිර්ධය කතාන වද දවස යිස කියලා එත්තකොට. මග අත්කිෙනවා ඇයි මටලායි සන්දුන්දුද තමසරට නෑනකිෙල කියන්න ඒක මතක තියාගන්නට ඕනේ. අපි ෂණික නිරූපණයක් කරනකොට හැමවිටම අපේ වචනභාවිතය ඊළඟට අපේ ක්‍රියාව වඩා සමබරවෙන්නට ඕනෑ. ඒ චරිතයට අනුගත වෙෙන්න්න ඕනට ඕනෑ ව. ඊළඟට උස්පහත් බේදය කියන එක නෙමයි අපි සලකරන්න ඕන. ඒ අවස්ථාවට උචිත හැසිරීම් රටාව. මම මගේ චරිතයෙන් මතුකරලා පෙන්දවන්නට ඕනේ. තෙරුණාද එතකොට දැ මාර්ග නීතිය කඩකරපු කෙනා තමන් වැරද්ද කරපු බව එයායට දැනෙනවානේද. අන්න ඒ හරි වැදගත්. එතකොට මම වැරද්දක් කරේනෑ කියලා එත්ක් අපි කියන්න වාදේකටය යෑමෙන් අපේ නාට්‍යෝජිත අවස්ථාව අවුල්ලවෙට පුළුවන්. ඒක නිසා, හැමවිටම දෙනු ලබන අවස්ථාවේ සිට, ශෂණික නිරපනයක් අපි පාසැලයිද පුතාලට කියලා දෙන්නේ ක්ෂණික නිරූපණයක් සිදු කරන විට ඒ දෙනු ලබන අවස්ථාවේ සිට ඉදිරියට තමයි, අපි ෂණික නිරූපණය ක්‍රියාත්මක කරන්නට ඕනෙේ. එතකොටදැන් මම ඔයාලට කිව්වේ යතුරු පැදිියක් පැදගනෙන කෙනෙක් මාර්ගනීතිය කඩ කරල රථවාන පොලිස් නිල්ධාරීෙක් ඉදිරියට එනවාක කියන එකන. එතකොට ඔයා කරන්නට කරන්බෑ තුරු පැදදිිය පැදගෙනනෑ හැටියම කරන්් බෑ. යතුරු පැදිිය නවත්තන තැනයින්දම් පොිස් නිලධාරියය ඔයාගේ. මේ ෂනික නිරූපණය ඉදිරියට ගෙනියන්නට ඕන ඉතින් පාසලේදී අපිොට ුඩක් කරනවා පාසැල් බස්රථයට බස්රතයේ කියන්නේ කවුරුත් නොදන්න කෙනෙකුගේ පාර්සලයක් හමුවීම පන්තිකාමරයට නයක් කෙන ඒ පැමිණීම ඊළඟට ඒ වගේ හදිසි ෂණිකව අපිට ගැටුම් අවස්ථාවක් මතු කරන්නට පුළුවන් නාට්‍ය ෝචිත අවස්ථාවක් මතු කරන්නට පුළුවන් අවස්ථා සමයි අප දෙන්නේ එතකොට උමුතු අපිහිතැන්න්න මානසි යම්කිසි මානසික පීඩනයකට පත්වේච්ච උදවිය ඉන්න රෝහලකට අලුතෙ වෛද්‍යවරයක් පැමිණීම ඒවගේ අවස්ථාතිනව පුතාලට අපේ අපේ පාස් කියැන්නේ. පසුගිය ප්‍රශ්්‍ර පත්තරවල ගුඩක් දහින්ඩ පුළුවන්ගේ බඳු නාට්‍ය ෝචත අවස්ථ ඒවා ඔගොල්ලන්ට ළුවන්. කරලා බලන්නට ඉතිං බැදගත් වෙන්නේ ෂණික නිරූපණ එකදී ඒ අවස්ථාව හොඳට අධ්‍යනය කරලාක තේරුම් ග්ඩ ඕන ඉළඟට එක පරිකල්පනී කරන්න්ඩ ඕනේ උචිත විදිහට චරිතය සංවාද ක්‍රියා සහ ප්‍රතික්‍රියාවලට අනුව ගොඩනගන්නට ඕනේ සිද්ධිය මවන්්ඩෝනේ වේදිකාවමත සිද්ධිය මවණ්ඩෝඕනේ උදාහරණයක් විදිරි ගත්තොත්හෙම හිතන්ඩ ඉතාම ජනප්‍රිය නළුවෙක් ජනප්‍රී නළුව පාරිබස්සි එකකට නගින් නැගල යනෝ. එතකොට මොන වගේ දෙයක්දදි වින්නපුවා නේද සමහරය වාඩිවන්න තැන්දෙන්න්න පුළුවන් සමාරය සෙල්ි ගන්න ඔයත් එක්ක සසාමාරයකෙනවත් සංගර්ඩ කියලා ඒකේවතියෙන්ට පුුවන්දැන්ඒක ඒ අවස්ථාව ගොඩ නගන්ඩ වනේ. ැ නිතන් ඔබ ඔබට දෙනු අවස්ථාවක් නාට ෝචි අතවස්ථාවක් ඔබ මියගිය පසු ඔබ ගිහින් අපේ යම රජරු ඉදිරයේ නඩුවකට පෙනීටින. caja ද අवाස්ාව කපු කහොද කරන්න ැ ඔබ හිතන්න ඕනේ ෑ තව අවස්ථාව ගණඩ පුදුවක් පුළුවන් ඔ ඔබගේ දරවා ශිෂ්‍යත්තු විभाාගෙන් අසමත් වෙලා හැබයි අල්ලපු ගෙදරක ෙල්ලැකරපපු දරුවවා විභාගෙන් සමත් වෙලා එතකොට විභාගේ අසමත්පු දර ගෙදරට නිවසට පැමිණි විට ඔහුගේ මාවමාවගේ ක්‍රියिया වසිදුවන්නේ කේ සේද වගේ එකක් දුන්නොත් කහමොද ඔොල කරන්න ක් එකකොට නිික නිරූපණයක් කරනකොට. අනි පැත්ති තනිගම අපිතම තනිවමත් ෂනික නිරූපණය කරන අවස්ථාතියනො සාමූක වච්ෂණක නිරූපණ කරන අවස්ථා යනවා මේ තියෙන්නේ එබඳු සාමෝහයක ෂණික නිරූපණයක් කරන අවස්ථාවක්. හරිද ලැක් මෙතනක මට වීඩියෝවක් වශයෙන් පෙන්වන්නට බැහැ බලන්න මේ ගොල්න්ගේ මුහුණ තියන භාව පකාශණයන් එකට එක්නක් වෙනස් හැබැයි හැමෝගෙම, යිකන්ටක් එක අපි කියෙලකන ඇස්වල සම්න්ධය බලන්න කොඩනැකිල තිෙන හැටි අන්න බලන්න ෂනික නිරූපණයගෙති හරිම වැදගත් ඇස්වල සම්බන්දධය. ඒ වගේම ඒ ෂනික නිරූපණය අවස්ථාව වේදිකාව මත ඉදිරිපත් කරන ආකාරය. ඉළඟට ඒකට චරිත දැන් සාමූහිකෂනික නිරූපණයක් නම් ඔක්කොම එක පාරපට මචචන කියන්න බෑ එක් කෙනෙක් ඒ වචනටික කියලා ඉවරෙනකං අනිතක් නයි ඕන හමැත්තං වට වචන ගසාාවක්ක වෙලා ඕවලක් වෙල අපටේ ෂනික නිරූපනය තේරෙන් නැතුවයනවා. ඒක නිසා අපි හැමවිටම අවධානයට යොමු කරගන්නට ඕනෑ ෂනික නිරූපණය එකදී ම මගේ හඩමං ඉදිරිපත් කරන්නේ කොයි මොහොතද මගේ ඩයිලෝගක මං කියන්නේ කොයි වෙලාවෙද. කිය එක පිළිබඳවාපිය අවබෝධය ලබන්නට ඕනේ ඉතින් මේවා ක්‍රමාණු පූලව අධ්‍යයනය කිරීමේ අපිට ෂනිික නිරූපණයක් ඉතාම හෝදීින් සිදුකරගන්නට පුළුවන් ඉතිං ඔන්න අපි අද සාකච්ඡා කළේ අභිරූපණය ෂනිික නිරූපණය සහ චරිත නිරූපණය කොයි විදිහයට ද නල්ුවෙකුගේ රූපණ කාර්යයට බැඳගත් වෙන්න කියන සාකච්ඡාව තමයි අපි මෙතනදී අද අපි සාකච්ඡා කරේ ඒකන තමයි අපි විශාල කර්ුණු සම්භාරයක් ඉදිරිපත් කළේ ඉතින් පුතාලට බහවරන ප්‍රශ්්‍රපත්තරේ වගේම අ අපිදැමේ ඉදිරිපත් කලතින ප්‍රශ්්‍රපත්තරේ ප්‍රශ්න වලට පිළිතුරල්ස ලියලලා ඔප වෙේ එවන්න එතට අපිට පුළුවන්ගේ වන්නේ නිවැරදි කරලා හොයි තරන්දුරට පුතාලා මේ පිළිබඳව දැනුම ලැබෝද කියලා සොයල බලන්න. ඉතිං අපි අද සමුගනිමු ඉලක ඉන්න නැවතවේඩුවකින් හමෙන්. අයිබුවන්.